බ්ලීචින් ආසාදන කුරුල ඉවත් කරන මැජික් එකක් ඔන්න අදවට කියලා දෙන්නයි මම හදන්නේ. ගොඩක් අයට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ කුරුල කරදරය. දැන් කාලේ තියෙන සමට අහිතකර බ්ලීචින් අධිකව අඩංගු ක්‍රීම් වර්ග ගාලා මූණේ කළු පාට ලපෑවිලා මූණ ගන්න දෙයක් නැතුව යනවනේ. ඉතින් මේ ප්‍රශ්නේ දැන් කාලේ ගොඩක්ම තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න දෙකටම විසඳුම අරගෙන තමයි මම අද ආවේ. මේ වැඩේ කරන්න හරිම ලේසි. ඔයා දන්නවද? අද මේ වැඩේ කරන්න යන්නේ අපි අයිස් කියුබ් සත්කාරයකින්. මේ අයිස් කියුබ් හදන්න අපි ගන්නේ අර්ථාප ලුෂ. අලයුෂ වලින් මුහුණේ තියෙන ප්‍රශ්න රැසකටම හොඳ විසඳුමක් ලබා ගන්න පුළුවන් වෙනවා වගේම සමට ලස්සන පාටකුත් හොඳ පෝෂණයකුත් ලබා දෙනවා. ඉතින් අපි දැන් යමු මොනවද අවශ්‍ය වෙන්නේ කියලා බලන්න. අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය ප්‍රමාණයේ අර්ථාපල් අලගිරි දෙකක් විතර. දැන් ඉතින් මේක හොයාගන්න අමාරු නැහැනේ. දැන් අපි යමු මේක හදන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම අර්ථාපල් අල දෙක පොදු සුද්ධ කරලා හොඳට සෝදලා ගන්න ඕනේ. දැන් ග්‍රේටරයක් ආධාරයෙන් හොඳට මේක හීනියට ග්‍රේට් කරගන්න මෙන්න මේ වගේ. මේ තියෙන මම ග්‍රේට් කරාට පස්සේ අර්ථාපල් අල ගෙඩි දෙකේම තියෙන විදිහ. දැන් මේක බ්ලෙන්ඩ් කරගන්නයි ඕනේ. බ්ලෙන්ඩ් එකක් අරගෙන හීනියට ග්‍රේට් කරගත්ත අල ටික ඒකට දාගන්න. වතුර ටිකක් දාන්න බ්ලෙන්ඩ් වෙන්න පහසු වෙන්න. බ්ලෙන්ඩ් කරාට පස්සේ මෙන්න මේ වගේ තමයි ඔයාලට තියෙන්නේ. මේ බලන්න මේක හීනියට කොච්චර බ්ලෙන්ඩ් කරත් පොඩි කුඩක් වගේ ඉතුරු වෙනවා. මේක පෙරලා ඉවත් කරන්න එපා. මේකත් ඒ විදිහටම තියන්න. දැන් ඉතින් අයිස් කියුබ් හදා ගන්න ඕනේනේ. අයිස් කියුබ් හදන්න අපි අයිස් කියුබ් ට්‍රේ එකක් හොයා ගන්න ඕනේ. මෙන්න මේ අයිස් කියුබ් ට්‍රේ එක අරගෙන අපි බ්ලෙන්ඩ් කරලා හදාගත්ත අලයුෂ ටික ඒකට දා ගන්න ඕනේ. මේ විදිහට අයිස් කියුබ් ට්‍රේකට දාලා ෆ්‍රිජ් එකේ ඩීප් ෆ්‍රීසර් එකේ පෑය දෙකක් වගේ තියන්න. එතකොට ඔයාට අර්ථාපල් අල අයිස් කියුබ් හදා ගන්න පුළුවන්. ඔන්න පෑය දෙකකින් පස්සේ මම බැලුවා. මෙන්න හරියටම හරියන්න හොඳටම අපිට අයිස් කියුබ් හැදිලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඉතින් කරන්න ඕනේ මෙන්න මේකයි. මෙන්න මේ විදිහට අරගෙන අයිස් කියුබ් ඔයාගේ මුළු මූණෙම හොඳට ගා ගන්න ඕනේ. මේක විනාඩි 5ක් 10ක් විතර කරන්නයි ඕනේ. මේක මේ වගේ හොඳට කරගන්න මම ඔයාලට වීඩියෝ එකේ පෙන්නනවා. ටික වෙලාවක් යනකොට මූණ රතු පාට වෙන්න වගේ ගන්නවා. ඒක සාමාන්‍ය දෙයක්. මොකද මූණ රුධිර ගමනාගමනය වැඩි වෙනකොට තමයි ඒ විදිහට රතු වෙන්න ගන්නෙ. ඒක හොඳ ලක්ෂණයක්. ඉතින් මේ විදිහට සතියට තුන් පාරක්වත් ඔයා මේ වැඩේ කරන්න ඕනේ. අයිස් කියුබ් දෙකක් එකවරකට යොදා ගන්නත් වග බලා ගන්න. මේ විදිහට අයිස් කියුබ් සත්කාරය කරාම කරදරකාරී කුරුලෑවලට සහනයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බ්ලීචින් ආසාදන නිසා ඇති වුණ කළුල පිග්මනින් ඉවත් කරගන්න පුළුවන් වෙනවා මේ සත්කාරයෙන්. තවත් වාසියක් තමයි සම එල්ලා වැටෙන එක ස්වභාවිකවම නැති කරලා දාන්න මේ සත්කාරයෙන් පුළුවන්. සමේ තියෙන සිදුරු වසලා දාලා ඒ වගේම ආයෙමත් නැවත කුරුල ඇතිවීම වළක්වන්නත් පුළුවන් වෙනවා. සමේ වගේ දැනට කුරුලෑ නිසා ඇතිවෙච්ච ලප කැලල් මකා දාන්නත් මේ සත්කාරයෙන් පුළුවන්. ඉතින් මේ අද කියපු අයිස් කියුබ් සත්කාරය කරලා බලන්න අට හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් තවත් මේ වගේ ලස්සන කරන වටිනා වීඩියෝ එකක් අරගෙන ඉදිරියටත් මම එන්න සූදානම්. බොහොම ස්තුතියි.